අයිබුවන් ජීවිතයට ඉඩක් වැඩසටහනින් අපි අද දවසේදීත් තවත් ජීවිතයකට ඉඩක් දෙන්න ඉඩ හසර සලසන්න සූදානම්. අපි එහෙමනම් ජීවිතයට ඉඩක් දෙන නිරෝගිමත්ව ජීවත් වෙන්න ඕනේ. අද අපි කතා කරනවා විශේෂයෙන්ම මේ ෆිට් එක කියන තත්වය. අපි මේකට ෆිට් එක කිව්වම තමයි හුඟක් අය දන්නේ. හැබැයි දැන් මේකෙදි මේ වැඩිහිටි කෙනෙකුට හැදෙනවාට වඩා කුඩා දරුවන්ට මේ තත්වයක් ඇති වුණාම තමයි දෙමව්පියෝ අම්මලා කලබල වෙන්නේ. ඒ නිසා අද දවසේ වැදගත් වෙයි අපේ අම්මලාට විශේෂයෙන්ම මොකද්ද මේ ෆිට් එක? මේකේ මොන වගේ තත්වයක්ද තියෙන්නේ? මේවා අපි වර්ගීකරණය කරන්නේ කොහොමද? මේ රෝග තත්වය හඳුනාගන්නේ කොහොමද? අපි කරන්නේ මොනවද? මේ වගේ හුඟක් කරුණු කාරණා තියෙනවා. අපි ආරම්භයක් විදිහට අපි අද දවසේ ෆිට් එක හඳුනා ගනිමු. ඒ ගැන කතා කරන්න අපි අද දවසේ ආරාධනා කළා ළමා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජිතාංගි වනිගසිංහ වෛද්‍යතුමියට අයිබෝන් කියලා ඔබතුමිය පිළිගන්නවා. රිචුආරය ළමාරෝ හලේ සේවය කරන ඒකම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක් විදිහට කටයුතු කරන කොළඹ වෛද්‍ය පීඨයේ ඉතින් ඒ තියෙන අත්දැකීම් එක්ක ඒ දැනුමත් එක්ක අපි අද දවසේදී මේ ෆිට් එක කියන තත්වය ගැන කතා කරනවා. වෛද්‍යතුමනි දැන් ගොඩක් අය අපි මේක දන්නේ අපි මේ යම් ෆිට් එකක් කියනවා කියන අපි එකපාරට මුළුවේ තියෙන නිකන් ගැස්මක් කියන එක තමයි. මොකක්ද මේ තත්වය? මොකක්ද මේක අපි කොහොමද හඳුනා ගන්න සරලම විදිය? වසන්ත දැන් ෆිට් එක කියන එක ඇත්තටම අපේ සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන වචනේ අපි කියන්නේ වලික්පුව කියලා. ඒතර එතෙන්දී වෙන එක බාහිරින් යම්කිසි දෙයක් වෙනවා. ඒ එකම අභ්‍යන්තරයේ මොලේ යම්කිසි වෙනස් වීමක් වෙනවා. එතකොට බාහිරින් අපි දකින දේ තමයි ඔබ කිව්වා යම්කිසි චලනයක් දකින්න පුළුවන්. හැබැයි ඒ චලනයම පමණක් නෙමේ, එක එක විදිහේ චලන තියෙන්න පුළුවන්. මුළු ඇඟම ගැහෙන්න පුළුවන්, ඒක අංශයක් විතරක් ගැහෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට කිසිම චලනයකින් තොරව ඉන්න පුළුවන්. සමහරලාට කටින් යම්කිසි පොඩි වෙනසක්, ඒ කියන්නේ මෙහෙම මේ වගේ පොඩි සද්දයක් ඇති වෙන්න පුළුවන්, නැත්නම් චලනයක් ඇති වෙන්න පුළුවන්. ඒකම කිසිම දෙයකින් තොරව ඒ පුද්ගලයාට යම්කිසි අසාමාන්‍ය හැඟීමක් ඇති වෙනවෙන්න පුළුවන්. ඒතර හැඟීම කිව්වම විවිධ විදිහේ හැඟීම් එන්න පුළුවන්. එකක් තමයි කාංශයක යම්කිසි වේදනාවක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරලාට ඒ පුද්ගලයාට ඇති වෙන හැඟීම යම්කිසි වෙනස් දෙයක් දකින්න වෙන්න පුළුවන්. එතකොට එයාගේ දැකීමේ අමුතු විදිහට යම්කිසි දෙයක් ඔහු දකින්න වෙන්න පුළුවන්. එතකොට වලික්පුවක් කියලා කිව්වම මේ වගේ අසාමාන්‍ය තත්ත්වයක් අපි බාහිරින් ඇති වෙන එක තමයි දකින්නේ. එතකොට ඒ වෙලාවේද මොකද්ද මොලේ ඇතුලේ වෙන්නේ කියන එක ඇහුවොත් එහෙම මොලේ ඇතුලේ වෙන්නේ අපි හැමෝගෙම, දැන් ඔයාගේ මගේ අපි හැමෝගෙම දැන් මේ සමන් දෙන්න ඉන්න අයගේ මොලේ තරංග යම්කිසි එක්තරා ක්‍රමානුකූලව රිද්මයකට තමයි මේ වෙලාවේ ක්‍රියා කරන්නේ. හැබැයි මේ රිද්මයානුකූල තරංගවල ලොකු වෙනසක් වෙනවා නම් ඒ අවස්ථාවේදී අන්න ඒක තමයි අපි ඇත්තම වලිප්පුවක් වෙනවා කියලා කියන්නේ. ඒතර මොලේ ඇතුලින් වෙන්නේ වගේ ඒ තරංගවල සම්පූර්ණයෙන් කැළඹීමක් ඇති වෙනවා. ඒ කැළඹීම අපි පිටට දකින්නේ ගැස්මක්, එහෙම නැත්නම් මං අර ඉස්සෙල්ලා විස්තර කරා වගේ අපේ සංවේදී ඉන්ද්‍රියන් වල හරි එහෙම නැත්නම් චලනයක යම්කිසි වෙනසක් දැකීමෙන් තමයි අපි ඒක බාහිරෙන් දකින්නේ මෙන්න මේ මෙහෙම ෆිට් එක එහෙම නැත්නම් වලිප්පුවක් ඇති වුණා කියලා. හොඳයි. දැන් මේක වලිප්පු තත්ත්වය එහෙම නැත්නම් ෆිට් එක කියලා කිව්වම තමයි ගොඩක් වෙලාට දෙමව්පියෝ මේ වචනෙන් හඳුන්වන්නේ. දැන් පුංචිම කාලේ මේ වගේ තත්ත්වයක් ඇති වුණාම අපිට දැනෙන්නේ බාහිරෙන් ඇති වෙන තත්ත්වය ගැන විතර. අපි දන්නේ වෛද්‍ය විද්‍යාත්මකව ශාරීරිය තුල සිදුවෙන ක්‍රියාදාමය කුමක්ද කියන එක. එක පාටම ගැස්මක් ඇති වෙනවා, අපිට ඇහැට පේන ගැස්මක් ඇති වෙනවා. ඒක අපි දන්නවා සාමාන්‍ය දරුවෙකුගේ ක්‍රියාකාරී තුළ වෙනසක් තියෙනවා කියන එක තමයි. ඒක සමහරට අඩුවැඩියෙන් අර අපේ වෛද්‍යමය කිව්වගේ වෙන්න පුළුවන්. දැන් මේ තත්වය අපි හුඟක් වෙලාවට හිතන්නේ අපේ ඔළුවේ තියෙන්නේ මෙහෙම ඇති වුණාට පස්සේ පුංචි කාලේ, ලොකු වුණාම ඔන්න විනාඩි 10ක් 15ක් බොහොම ශක්තිමත්ව ගැහෙන, සෙම පෙරාගෙන වැටිලා ඉන්න, අන්න ඒ වගේ දර්ශනයක් තමයි අර කුඩා අවදියේ දකින දරුවා තුළ ඒ ඇතිවෙන ස්වરૂපයත් එක්ක අපේ හිතේ මැවෙන්නේ, ඔළුවේ මැවෙන්නේ. එතකොට අපිට හිතෙන්නේ අපි මී මැස් මොරේ කියන වචනේ තමයි අපි ඉස්සර පාවිච්චි කරන්නේ. මොකද්ද මේක එකපාරටම ඔළුවට එන්නේ? අපි දැන් මී මැස් මොරේ කියන වචනේ පාවිච්චි කරන අපි අපස්මාරය කියලා පාවිච්චි කරන්නේ. මේක අපස්මාරය තත්වයක්ද? ඕක තමයි අපිට මුලින්ම ඇතිවෙන හැඟීම. ඇත්තටම මේ ෆිට් එකක් එහෙම නැත්නම් මේ වලිපු තත්වයක් කියලා කියන්නේ අපස්මාරයද? එහෙම නැත්නම් අපි දන්නව සමහරලාවට මේ උණ නිසා හැදෙන තත්වයක් ගැන. මොකද්ද මේ? ඇත්තටම අපි කොහොමද මේක හඳුනා ගන්නෙ? අපි ඒ ගැන කතා කරමු මේ විරාමයෙන් පසුව.
හොඳයි අපි කතා කරමින් සිටියේ මේ ෆිට් එක එහෙම නැත්නම් වලිපු තත්වය ගැන. විරාමයට පෙර මා කිව්වා වගේ වතුමනි මේ හඳුනා ගැනීම කොහොමද කරන්නේ වලිපු තත්වය අපස්මාර තත්වය අතර වෙනස? මම හිතන්නේ ඒක තමයි තියෙන වැදගත්ම ප්‍රශ්නේ. මොකද වලිපුවක් කියන්නේ මොකද්ද අපස්මාරයක් කියන්නේ මොකද්ද කියන එක අපි පැහැදිලිවම දැනගන්න ඕන. මොකද වලිපුවක් කියන්නේ මං අර විස්තර කරා වගේ එක සිදුවීමක් පමණයි. එතකොට ඒ සිදුවීම ගොඩක් හේතු නිසා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබම ප්‍රකාශ කරපු උණ වලිපුව. කියන්නේ උණ තියෙන අවස්ථාවේ අපේ ඇඟේ වෙනස්කම් හේතුවෙන් එන වලිපුව තත්ත්වයට අපි කියන උණ වලිපුව කියලා. හැබැයි උණ නැත්තම් ඒ වගේ අසාධික තත්ත්වයක් නැත්තම් ඒ පුද්ගලයාට ඒ වලිපුව ඇති වෙන්නේ නැහැ. එතකොට අපස්මාරය කියන එක කියන්නේ කිසිම බාහිර බලපෑමකින් තොරව, ඒ කියන්නේ ඇක්සිඩන්ට් එකක් වෙච්ච හින්දා නෙමේ, උණ තියෙන හින්දා නෙමේ, නැත්නම් මොලේ ආසාදනයක් තියෙන හින්දා නෙමේ, කිසිම ඒ බලපෑමකින් තොරව ඒ පුද්ගලයාට නැවත නැවත මේ වලිපු තත්ත්වේ එනවනම් අන්න අපි එතකොට තමයි කියන්නේ අපස්මාරය කියන එක. ඒත් ඉස්සෙල්ලා අපි එතනින් පටන් ගනිමු. ඊට පස්සේ අපි යමු අපි හැමෝගෙම හිතේ තියෙන මේ ඔය මීමැස් මොරේ කියන එකද අපස්මාරය කියන්නේ කියලා. ඔව්, එක අතකට කියන්නේ අපි වචනය නිර්වචනය කරොත් අපස්මාරය කියන්නේ අපි ඉස්සර භාවිතා කරපු වචනේ මීමැස් මොරේ තමයි. එතන එකම වෙනසක් අපි හදන්න ඕන, අපි මේ අපි දෙමාපියම දැනුවත් කරන්න ඕන දේ තමයි අපස්මාරය කියන්නේ අර සෙමදාගෙන මුළු ඇඟම ගැහිලා වැටෙන ඒ වර්ගයේ විතරක් නිමි. අපි හිතේ තියෙන්නේ අපි හිතේ මැවෙන්න යන්නේ තත්වේ. හැබැයි ඇත්තම කියනවා නම් විවිධ වර්ගයේ අපස්මාර වර්ග තියෙනවා. ඉතින් එතකොට අර වගේ දර්ශනයක් ඇති නොවුනත් ඔබේ දරුවාට අපස්මාර තත්වයක් තියෙනවා වෙන්න පුළුවන්. එතකොට මුළු ඇඟම ගැහෙන, සෙම දාන, එහෙම නැත්නම් අපේ සමහරවිට අපි මුත්‍රා පිට වෙනවා, ඒ වගේ සිදුවීම අත්‍යවශ්‍ය නැහැ. ඊට වඩා ගොඩක් වෙනස් සිදුවීම් නිතර නිතර හැදෙන වෙන අපස්මාර වර්ග වුණත් ගොඩක් වෙලාවට තියෙන්න පුළුවන්. ඒතර අපි ඊළඟ ප්‍රශ්නේ ඔබ මං හිතන්නේ දරුවන් ගැන කියලා කතා කරලා අපි මේක විශේෂත්වයක් කරන්න හැදුවා. එතකොට ඔව්, දරුවන්ගේ එක එක වර්ගවල අපස්මාර වර්ග තියෙනවා. ඉතින් එතකොට අපිට පුළුවන්කම තියෙන්න ඕන මේක අපස්මාරයක ලක්ෂණයක්ද කියලා යම් කිසි විදිහකට ඇඟීමක් ඇති කරගන්න. ඉතින් එතකොට අපි ඉස්සෙල්ලා නිර්වචනය කරා වගේ අපි දන්නවා නම් මොලේ ඇතුලේ මොකද්ද වෙන්නේ, ඒක බාහිරව අපිට පෙන්නුම් කරන්නේ කොහොමද කියලා. එතකොට ඒ වගේ අසාමාන්‍ය අවස්ථාවක් නැවත නැවත අපි දකිනවා නම් සමහරලාට දරුවා මුකුත්ම නොකර එක එල්ලේ බලා සිටීම වෙන්න පුළුවන්. ඒතර ඒක තමයි අසාමාන්‍ය සිදුවීම. එහෙම නැත්නම් ඒ දරුවා අසාමාන්‍ය විදියට එකපාරටම නිදාගෙන ඉන්නගෙන නැකිట్లా ඉඳගෙන වටපිට බය වෙලා බලනවා වෙන්න පුළුවන්. ඒකත් අසාමාන්‍ය සිදුවීමක්. ඔය වගේ අසාමාන්‍ය සිදුවීම් නිතර නිතර එකම විදියට ආයි එනවා නම් අපිට එතකොට අපස්මාර තත්වයක් තියෙනවද කියලා සැලකන්න වෙනවා. හොඳයි. දැන් මේකේ තියෙන අපිට දෙමව්පියන් විදිහට අම්මලා විදිහට දැනගන්න උන හුඟක් කාරණා. ඒ නිසා තමයි මේ උණ වලිප්පුව අපස්මාරයේ එකම අපස්මාර වර්ග දැන් මේවා හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. දැන් වෛතුමනි, එක් අවස්ථාවකදී අපි කුඩා දරුවන්ගෙන් පටන් ගත්තාම අපි එක් අවස්ථාවකදී ජීවිතේ පළවෙනි වතාවට දරුවෙකුට ඒ වගේ අසාමාන්‍ය පෙනුමක් එහෙම නැත්නම් අපිට ඒක අපේ ඇස් දෙකෙන් දකින්නේ ඇති වුණාම අපි මේක මොකක්ද අපි මුලින්ම කරන්න ඕනේ? දැන් මේක හඳුනා ගැනීමනේ වැදගත් වෙන්නේ. ඒතර අපි දෙමව්පියන් විදිහට මොකද්ද ගන්න උන ක්‍රියාමාර්ගේ මේක දැන් निराකරණය කරගන්න. ඔව්, ඒතර දැන් අපි මේ වෙලාවේ කතා කරන්නේ මේ වෙලාවට දෙන්න ඕන ප්‍රථමාධාර ගැන නෙමෙයි. අපි මේක දැන් මේ මොකද්ද මේ 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 මට මේ දරුවට මොකද්ද තියෙන්නේ කියන එක අපි එතනින් එහාට निराකරණය කරගන්න. ඒක යුතු දේවල් ගැන අපි ඉදිරියට ස්ථාවරද කතා කරමු. ඔව්. ඒතර දැන් මේ අවස්ථාවේදී දෙමව්පියන් වශයෙන් මේගොල්ලන්ගෙන් තියෙන්න ඕනේ මොකද්ද ඒගොල්ලන්ගේ තියෙන කාර්යභාරය කියලා. ඒතර ඉවැනි පළවෙනි අවස්ථාවකදී අනිවාර්යයෙන්ම ඕනම දෙමව්පියෙක් මේක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒතර ඒගොල්ලන්ට එක පළවෙනි අත්දැකීමක් වෙනවා. හැබැයි ඒ අවස්ථාවේදී දෙමව්පියන් අපිට දැන් අපි බොහෝ විට දරුවා ආයිත් දකින්නකොට ඒ අවස්ථාව මේ ඉවර වෙලා ඉවරයි. එතකොට ඒ දෙමව්පියන් අපිට දෙන විස්තරේ ඉතාමත් වැදගත් වෙනවා. මේක අපස්මාරයක්ද නැත්නම් අපස්මාරයේ වගේ පින්නුම් කරන තව ගොඩාක් අවස්ථා තියෙනවා. එහෙනම් මම දැන් වසන්ති නැගපු ප්‍රශ්නේ මම හිතන්නේ ගොඩක් වැදගත් කියලා හිතනවා. මොකද මේ අවස්ථාවේ අපි ඒකත් කතා කරමු. හැම ඒ වගේ අසාමාන්‍ය සිදුවීමක්ම අපස්මාරයක් වෙන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි අපි ගොඩක් වෙලාට දන්නවා දරුවන් ඒගොල්ලන්ගේ රැස්වීම වල හිටගෙන ඉන්නකොට, එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඉරිදා දහම් පාසලේ ගොඩක් වෙලාට හිටගෙන ඉන්නකොට මේ දරුවන් කලන්තේ දාලා ඇදගෙන වැටෙනවා.
එතකොට කලන්තේ දැමීමේදී සමහර අවස්ථාවන් වලදී සුළු ගැස්සීම් ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒ ඒක ඒ දෙමව්පිය දෙමව්පියන් හරියම නැත්තම් ඒක දකින්න කිනා අපිට සවිස්තර විස්තර කරනවා නම් මේක කොයි එකද කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් මේ පළවෙනි අපස් වලිප්පක් දකින්න වෙලාවේදී දෙමව්පියන්ගේ කාර්යභාරය මොකද්ද කියලා ඇහුවොත් ඇත්තටම කලබල වෙලා කෑ ගහලා දඟලනවට වඩා දරුවව ඒ කියන්නේ ප්‍රථමාධාර වශයෙන් පැත්තකට හරවලා ඉවරලා ඒගොල්ලන් ඒ සෙමෙහෙම යනවා නම් එහෙම ඒක එරියට යන්න ඇරලා ඒ අවස්ථාවේදී දරුවගේ ඇත්තට මොකද්ද වෙන්නේ කියන එක බලලා අපිට හරියට විස්තරාත්මකව කියන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ ගොඩාක්ම වැදගත් වෙන්නේ. මොකද ගොඩක් වෙලාවට දෙමව්පියෝන්ගෙන් ඇහුවා කියන ඌ ගැහුණා කියලා. ඒනකොට එක අංශයක් විතරක් ගැහුවාද? ඒක මට එච්චර නැක්කේ නෑ. ඒතර ඒ වගේ ගොඩාක් අවස්ථාවන් වලදී මොකද්ද වෙන්නේ කියන එක සවිස්තරව කීම තුලින් ඇත්තම රෝගයේ වේලාසනීම නිරාකරණය කර ගැනීමට ඒකෙම ඒ වර්ගයට හරියන සුදුසුම ප්‍රතිකාරය කරන්න අපිට ගොඩාක් එක වැදගත් වෙනවා. ඒ නිසා ඒ වෙලාවේදී කලබල වෙන්නේ නැතුව ඒ විස්තරය අපිට සපයන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වෙනවා. අනිත් අවස්ථාව තමයි ගොඩක් වෙලාට දෙමව්පියන් දැන් මේක මේ අපස්මාරයක් නැත්නම් වලිප්පක් කියන එක තේරුම් ගන්නෙ නැහැ. එතකොට ඒක ගැන දැනුවත් වෙලා සිටීම තුළින් ඒ වගේ අසාමාන්‍ය දෙයක් වෙනවා නම් ඒක වේලාසනින් වෛද්‍යවරුන් වෙතට ගෙනහිලා දන්වනවා නම් අන්න ඒකත් මං හිතන්නේ දෙමව්පියන්ගෙන් කෙරෙන්න ඕන කාර්යයක් කියලා හිතනවා. හොඳයි. දැන් අපිට දෙමව්පියන් විදියට දැනුවත් වෙන්න ඕන කාරණා අතර මා විශ්වාස කරන දෙයක් තමයි දැන් මේ රෝගය කුමක්ද කියලා හඳුනා ගන්නකොට අපි ඒ කියන තොරතුරු අනුව සහ අපිට වෛද්‍යවරුන් අසන තොරතුරු අනුව අපි කොයිතරම් දුරට දැනුවත් වෙලා ඉන්න ඕනද කියලා. දැන් විශේෂයෙන්ම යම් අවස්ථාවන්දී දැන් වෛද්‍යවරු අහන්න පුළුවන් දැන් මේක පවුලේ කාට හරි මේ වගේ අපස්මාර තත්වයක් තියෙනවද, මේ වගේ ෆිට් එකක් ඇවිල්ලා තියෙනවද, මීට කලින් දන්න පවුලේ දැන් ඔය වගේ රෝග ඉතිහාස කතන්දරය හොයනවා මෙතනදී. මොකද අර අපේ වෛද්‍යුමේ කියන වගේ අපි කියන දේ තුළ තමයි පදනම් වෙලා තමයි මුලින්ම වෛද්‍යවරුන්ට මේ තත්ත්වය හඳුනා ගන්න ලෙහෙසිම ක්‍රමය මඟ පෑදෙන්නේ. හොඳයි, එතනින් එහාට ගියාමත් විවිධ පරීක්ෂණ තියෙනවාද කියන එක පිළිබඳවත් අපි කතා කරන්න විරාමයෙන් පසු ඒ ගැන කතා කරමු. හොඳයි, විරාමෙන් පසුව නැවතත් අපේ ජීවිත ඉඩක්ක වැඩසටහනින් ෆිට් එක පිළිබඳව කතා කරන වෛද්‍යතුමිය අපිට කියන්න දැන් අර ෆිට් එකක් හැදුනට පස්සේ දැන් මේකේට වෛද්‍යවරුන් අහන ප්‍රශ්න ගැන අපි ටිකක් දැනුවත් වෙලා ඉන්න ඕනේ. දැන් මේ ගැනත් මම හිතන්නේ අපි පොඩ්ඩක් මේ වගේ වැඩසටහන් වලින් දැනුවත් කරමු. ඔව්, ඒතර දැන් අපිට මූලික වශයෙන්ම අපි හැමතිස්සෙම හොයන්නේ ඒක දැක්ක කෙනාගෙන්ම තමයි විස්තරය අහගන්න බලන්නේ. මොකද ඒ කෙනා තමයි සිදුවීම සම්පූර්ණයෙන්ම කියන්න පුළුවන්. ඒතර සමහරවිට පාසලක වෙලා නම් දෙමව්පියන්ට ගුරුවරයාගෙන් හරි නැත්නම් දුටු දරුවෙගෙන් මේ විස්තරය අහගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. ඒතර දුටු කෙනා අපිත් එක්ක එනවා නම් මේ වෛද්‍ය හමුවට ගොඩක් ඒක වැදගත් වෙනවා. ඒකම මේකට පාදක වෙච්ච වෙන හේතු තියෙනවා. උදාහරණයක් විදිහට මේ දරුවගේ පහු ඉස්සෙල්ලා වෙන ප්‍රශ්න තිබුණාද, උපදින වෙලාවේ ගැටලු ඇති වුණාද, මොන හරි මොළයට ආසාත්මික තත්වයක් තිබුණාද, ඉස්සර කාලෙක මෙයාට මේ වගේ කියන්නේ උනත් එක වලිප්පු ඇති වුණාද, ඒ වගේම ඒ පුද්ගලයාට පවුලේ තව කෙනෙකුට වලිප්පුව තිබුණාද, ඒතර ඒ වලිප්පුව තිබුණේ උනත් එක පමණද, එහෙම නැත්නම් තව ලොකු කියන්නේ වැඩිවියට පත් වුණාට පස්සේ එයාට මේ අපි කියන අපස්මාර තත්වයක් තිබුණාද. ඒ වගේ ගොඩක් විස්තර අපිට වැදගත් වෙනවා මේක ගැන කතා කරන්න. ඒකම ඊළඟට මේ දරුවාට ඒ වගේ අවස්ථාවක් ඇති වුණාම කියන්නේ පාසලේ කොයි වගේ මට්ටමක්ද තියෙන්නේ මේක බලා ගන්න, අම්මට කොච්චර කියන්නේ දැනුමක් තියෙනවද මේ වගේ අවස්ථාවක්, එයාට කොහොමද ඒකට එයාට මේ දරුවා ඒ වෙලාවට බලා ගන්න පුළුවන්ද. ඒ වගේ සාමාන්‍යයෙන් විස්තර ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා එතනින් එහාට අපේ ඊළඟ පියවර ගන්න. හොඳයි, මට කියන්න දැන් අපි පළවෙනි අවස්ථාවේදී අපිට මේක හඳුනා ගන්න බැරි වෙන්න පුළුවන්. දැන් ඔය කියන තත්ත්වේදී දැන් අපි හිතමුකෝ උණවලිප්පු තත්වයක්ද කියන එක අපිට දැන් වෛද්‍යවරු මුණ ගැසුණාට පස්සේ අපිට පුළුවන් ඒක සනාථ කරගන්න. දැන් ඒකත් අපි හිතමු දැන් කෙනෙකුට වෙන්න පුළුවන්ද මෙන්න මෙහෙම දෙයක් වෛද්‍යුමිය. අපිට දැන් කීප අවස්ථාවකදීම අපි දරුවගේ වෙනසක් දකිනවා. දැන් අපිට මුලදී කියන්න තේරෙන්නේ නැහැ මොකද්ද ඒ උනේ කියලා. සමහරට අර ඔබතුමිය කියනා වගේ බොහොම පොඩි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක අපිට හිතන්නවත් බෑ රෝග තත්වයක්ද කියලා. අපි කැමතිත් නැන්නේ දරුවන්ට ලෙඩ හැදෙනවා කියලා කියන්නේ. දැන් ඔවැනි අවස්ථා කිහිපයක් පසු කරාට පසු අපිට මේ අවස්ථාව හසු වෙන්න පුළුවන්ද?
අනිවාර්යෙන් සමහරලාට එතකොට කල්යනාකට තමයි මම හිතන්නේ දෙමාපියන්ට තේරෙන්නේ මෙතන කිසි අසාමාන්‍ය දෙයක් සිදු වෙනවා කියලා. ඒතකොට ඒක මම හිතන්නේ සාධාරණයි. ඒතකොට ඒ වගේ අවස්ථාවක අපිට උදව් කරගන්න පුළුවන්. දැන් ඔබට සැකයක් තියෙනවා නම් මේ වගේ අවස්ථාවක් තියෙනවා කියලා දැන් වෛද්‍යවරයාට උනත් ගිහිල්ලා දැන් මේක විස්තර කරලා කියන්න සිදු වෙන සිදුවීම ඉතාමත් සුළු දෙයක් වෙන්න පුළුවන්. ඒතකොට ඔබගේ විස්තරය සහ ඒකම අපිට තවත් ලොකු විස්තරයක් දෙන්න පුළුවන් විදිහක් දැන් අපේ අතේ තියෙනවා. මම හිතන්නේ ගොඩාක් අපේ දෙමාපියන්ගේ තියෙන ජංගම දුරකථනවල මේ වීඩියෝ කරන්න පුළුවන් පහසුකම තියෙනවා. ඉතින් දැන් අපිට ඉස්සරට වඩා හරි පහසුවක් තියෙනවා. මොකද ගොඩක් වෙලාට දෙමාපියෝ විස්තරෙත් එක්කම මේ දත්ත රූපරාමු ටික අරගෙන එනවා. ඉතින් එතකොට ඒක දිහා බැලුවම එතකොට ඔබගේ විස්තරය සහ ඒ රූපරාමුවයි දෙක එකතු කරාම ගොඩාක් වෙලාවට නිවැරදි රෝග විනිශ්චයකට යන එක ගොඩාක් පහසු වෙනවා. ඒ කියන්නේ මීට පෙර අවස්ථාවක් අපි සමහර වෙලාවට මේක විස්තරේ අහාලි වෙලා ආයිත් හැදුනොත් අපි බලමු කියලා කියන තත්ත්වය ගොඩක් වෙනස් වෙන්න පුළුවන් අර වගේ රූප රාමාවක් දැක්කොත්. එහෙනම් හොඳයි. එහෙමනම් අපි දැන් දන්නවා මේක අපස්මාරය කියන්නේ වෙනස් තත්ත්වයක්, උණවලිප්පුව කියන්නේ තවත් තත්ත්වයක්. අපි ඊළඟ වැඩසටහනේදී හඳුනාගනිමු උණවලිප්පුව කියන්නේ මොකක්ද කියලා සහ අපි කළ යුතු දේවල් සහ ඒ ගැන අපි දෙමව්පියන් විදිහට මොන වගේ කාරණා දැනගෙන ඉන්නට ඕනේද කියන එක වෛද්‍ය උපදෙස් මත අපි ඊළඟ වැඩසටහනේදී ලබා ගනිමු. අද දවසේ අපේ මේ සාකච්ඡාවට එකතු වුණේ ළමා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජිතාංගි වනිගසිංහ වෛද්‍යතුමිය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් විදිහට කටයුතු කරන කොළඹ වෛද්‍ය පීඨයේ, ඒ වගේම රිචුආරය ළමා රෝහලේ. ඔබතුමියට බොහොම ස්තුතියි වෛද්‍යතුමිය. අපි තවත් දවසකදී අපි ඊළඟ වැඩසටහනේදී කතා කරනවා උණවලිපු තත්වය. ඔබ අනිවාර්යෙන්ම අපිත් එක්ක එකතු වෙන්න ජීවිත රිඩක් වැඩසටහනෙන් අද දවසේ අපි සමුගෙන යනවා. සුබ දවසක්.